ඇමරිකාව ප්‍රසිද්ධම ලෝකයේ දැන් මේක සඳහන් කරලා තියෙනවා. ගෝලීය ත්‍රස්තවාදය දැන් ලංකාවට ගෙන ඉල්ලා තියෙනවා. මේ ගෝලීය ත්‍රස්තවාදය රටක් ගොදුරු නොතෙන් ඇමරිකාවට සම්පූර්ණ නිදහස අයිතිය තියෙනවා. ඒ රටට ඇතුල් වෙලා ඒ ගෝලීය ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරන්න. ඒ ආණ්ඩුව එකග වුණත් නැත. ඒක තමයි සිරියාවේ කළේ. සිරියාවේ අසාඩ් ආණ්ඩුව ඇමරිකාවේ එතන මේ ඇතුල් වීමට විරුද්ධ වුණා. නමුත් ඇතුල් වුණා. බටහිර ලෝකයේ ඇමරිකාවට ගැති රටවල් වල මේ බුද්ධිංශය දැන් පැමිණලා ඉන්නවා. ඒ බුද්ධිංශය මෙතන ඇවිල්ලා තියෙන්නේ මොනවටද? ඒ බුද්ධිංශවලට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. අප රටේ රහස් ඔක්කම ඒ අයට මේ ලබා ගන්න. ඉතින් ඒවා ලබාගෙන මේ අපේ රටට දැන් ගෝලීය ත්‍රස්තවාදයක් මෙතන ඇතුල් වෙලා තියෙනවායි කියන මුවාවෙන් ඇමරිකාවට ඕන වෙලාවකට ඇතුල් වීමට ඉඩ තියෙනවා. ඉතින් මේ වාගේ අනතුරුදායක තත්ත්වයක් තියෙද්දී මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? අප රට බේරගන්න, අපේ ජනතාව බේරගන්න. මම වැඩි දොස් කියන්නේ මේ අගමැතිතුමාට මේ ඇමරිකාවේ ගැත්තෙක් හැටියට අපේ රට නව යටත් විදිහට ගමනක් යෑම සම්බන්ධව. නමුත් මෙතන මම සන්තෝෂ වෙනවා, හිස්බුල්ලා කියනවා මේ ලංකාවේ ඒගොල්ලන්ට අයිතිය තියෙනවලු ඕන පිට සංස්කෘතියක්වත් මෙහි ක්‍රියාත්මක කරන්න ඒ ආගමේ නමින්. එයා කියනවා ලංකාවේ සුළුතරයක් උඩාට ලෝක වශයෙන් බෞතරයක් කියලා. ඇත්තවල ඒක ඇත්ත නෑ. ලෝකේ මේ මුස්ලිම් ජනතාව බෞතරයක් නෙමෙයි. හතරෙන් පංගුවක් විතර ජනතාවගේ මේ කොටස තමයි මුස්ලිම් ජනතාව. අපි බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් හා මේ ඒ කාලේ තිබුණු බලතල ඇමරිකාවට දැන් ලබා දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. සෝෆා ගිවිසුම සම්පූර්ණයෙන්ම ඊට පෙර අක්සා ගිවිසුම දැන් 2017 අගෝස්තු මාසේ අත්සන් කළා මේ ආණ්ඩුව. ඒකට ඒක තුළින් මොකද්ද මේ කියලා තියෙන්නේ? ඇමරිකාවේ හමුදාවට ඕන වෙලාවකට ඒගොල්ලන්ගේ තීන්දුව උඩ අපේ රටට ඒ හමුදාව ගොඩ බැහැලා ඇතුල් වෙලා අපේ ඕන මේ කඳවුරක් හමුදා කඳවුරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හමුදා කඳවුරු පාවිච්චි කිරීමට මේ ඇතුල් වෙන ඒ ඇමරිකන් සොල්දාදුවන්ට විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ සහායක සියලු දෙනාටම නෙමෙයි, ඒගොල්ලන්ට බඩු ලබා දෙන කොන්ත්‍රාත්කාරීන්ට වුණත් පාස්පෝර්ට් එකක් ඕනේ නැහැ, වීසා එකක් ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඇතුල් වෙන්න පුළුවන් තමන්ගේ ඇමරිකාවේ එක ප්‍රාන්තයකින් අනිත් ප්‍රාන්තයට ගමන් කරනකොට පාවිච්චි කරන ID කාඩ් එක පමණක් සෑහෙනවා. ඒ කියන්නේ ලංකාව ඒගොල්ලන් දැන් සලකන්නේ මේ ගිවිසුම් තුලින් පත් කරලා තියෙන්නේ ඇමරිකාවේ ඊළඟ ප්‍රාන්තය හැටියට. ඒකයි අපිට දැන් වෙලා තියෙන තත්වය. ඒ තත්වය ගැන අපි නිහඬව ඉන්නේ යනවද? අපි ජනතාව දැනුවත් නොකර ඉන්නේ යනවද? මේ වාගේ දරුණු මේ තත්වයකින් අපි දැන් ඉඳලාම ක්‍රියා කරන්න ඕන නේද අප රට බේරගන්න?